ීමස් පොඩ තින්ගෙන තවත් වීඩිය කරවල සාදරෙන් පිළිගන්නවා. ඉතින් වැඩි කතා නැතුව අපි අද කතා කරමු අජන්තා ගුහා චිත්‍ර ගැන. ඉතින් අජන්තා පිහිටලා තියෙන්නේ ඉන්දියා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, දැනට එක හඳුන්වන්නේ හයිඩ්‍රාබාද් ප්‍රදේශය වශයෙන්. ඉතින් අජන්තා ගුහා ටික පිහිටලා තියෙන්නේ අශ්වලාඩමක් කැඩේට පිහිටපු අජන්තා ගුහාවල උස අඩි 300ක් පමණ වෙනවා. ඉතින් මේ අජන්තා ගුහා වල අපිට බලාගන්න පුළුවන් ගුහා 29ක් දක්නට ලැබෙනවා. ඒවා මේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව තවත් කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් ඒවා තමයි චෛත්‍යශාලායි විහාරශාලායි. ඉතින් ඒ වර්ගයෙන් බෙදිලා තියෙන්නේ චෛත්‍යශාලා කෙළවර පිහිටි ගලින් නෙලනද චෛත්‍යයක් දක්න ලැබෙනවා. ඉතින් චෛත්‍යශාලාවල් කෙළවර මේ පිහිටිම ගලින් තියෙන ගලින්ම නෙලපු චෛත්‍යයක් දක්න ලැබෙනවා. ඉතින් ඒවා චෛත්‍යශාලා වශයෙන් හඳුන්වනවා. ඉතින් මේවා ප්‍රයෝජනට ගන්න ලද්දේ මේ භික්ෂුන් වහන්සේලාගේ ධර්මශාලා හා රැත්සීම් ශාලා වශයෙන් කියලා තමයි විශ්වාස කරන්නේ. අංක 9, 10, 19, 26 කියන ඒවා මේ ගණයට ඇත් වෙන්නේ. ඉතින් 28 තාම හදලා ඉවර නැති ගුහාවක් තමයි. ඉතින් ඒක වැඩි සල්කන්නේ නැහැ. ඉතින් අනිත් 24 තමයි අයත් වන්නේ විහාරශාලා වලට, හෙවත් මේ ආවාස ශාලා වලට. මේවා භික්ෂූන්ගේ වාසස්ථාන වශයෙන් පාවිච්චි කරා කියලා තමයි විශ්වාස කරන්නේ. මධ්‍යේ වූ ශාලේ චතුරස්රාකාර ලෙසත් අභ්‍යන්තරයේ ශාලා කුඩා කාමර හාරලා තියෙනවා මේ අජන්තා ගුහා තියෙන්නේ ඒ විදිහට. ඉතින් ඒ වගේම සමහරක් ඒ වගේ උඩුමහල් තියෙන අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ වගේම උඩුමහලත් තනපු ශාලාවල මේ උඩුමහලට ආලෝකය හා වාතාශ්‍රය ලැබීමට ඉදිරිපසෙන් විශාල කවුලුවක් කරලා තියෙනවා. ඉතින් ඒ කවුලුව හඳුන්වන්නේ චෛත්‍ය කාවාටය කියලා. ඒ වගේම කුළුණු කැටයම් පණේල හා විසිතුරු චෛත්‍ය හැඩ ආදී දේවල් දකින්න ලැබෙන මේ අජන්තාවේ. ඉතින් කොහොම හරි අංක 23 ශාලාව හැර එක් සියලුම ශාලාවල ලස්සන චිත්‍රවලින් අලංකාර කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අංක 9, 10 කියන ගුහාවල තමයි මේ පැරණිම චිත්‍ර හමු වෙනවා කියලා විශ්වාස කරන්නේ. ඉතින් ඒවා ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසට අයත් කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ වගේම අංක 4, 5, 6, 7, 11 යන ගුහාවල තියෙන චිත්‍රත් ඉතාම සුවිශේෂී චිත්‍ර වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අංක 16, 17 සහ 12 යන ගුහාවල චිත්‍ර තමයි මේ දක්වා ආරක්ෂා වෙලා තියෙන චිත්‍ර තමයි අංක 16, 17, 12 යන ගුහාවල තියෙන චිත්‍ර. ඉතින් මේන් 16, 17 ඒවා ක්‍රිස්තු වර්ෂ 500ට ආසන්න වන අතර 1, 2 කියන ගුහා වල චිත්‍ර ක්‍රිස්තු වර්ෂ 700ට පමණ අයත් කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් කොහොම හරි මේ අජන්තා ගුහා පරාසයන් වලටත් කොටස් දෙකකට බෙදෙනවා. අජන්තා ගුහා අර කාල පරාසයන් අනුවත් කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් ඒවා තමයි මහායාන හීනයාන වශයෙන්, කියන්නේ මහායාන ලෙන් හා හීනයාන ලෙන් වශයෙන් තමයි කොටස් දෙකකට බෙදෙන්නේ. ඉතින් මුල් යුගයේ නිර්මාණය වූ ලෙන් හීනයාන ලෙසත්, ක්‍රිස්තු වර්ෂ 450න් පසු ඉදි වූ ලෙන් මහායාන ලෙන් ලෙසත් තමයි වශයෙන් තමයි හඳුන්වන්නේ. ඉතින් මේ අජන්තා වනගත වෙලා තිබිලා මේ හොයාගෙන තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1818 දී ඉංග්‍රීසි යුද හමුදාව විසින් තමයි මේ හොයාගෙන තියෙනවා කියලා විශ්වාස කරන්නේ. මේ බිත්තු සිසුවම් ගැන ලෝකට ආවරණය කරන ලද්දේ ආචාර්ය ජේම්ස් ෆර්ගසන් කියන මහත්තයා විසින් තමයි මේ ඒ අජන්තාවල බිත්තු සිසුවම් ගැන ලෝකයටම කියලා තියෙන්නේ. ඉතින් ප්‍රථම වරට චිත්‍ර පිටපත් කර ලොවට ඉදිරිපත් කරන ලද්දේ ආචාර්ය රොබර්ට් නීල් කියන මහතා. ඉතින් මේ අජන්තා ගුහා සිත්තම් අයිති වෙන්නේ ටෙම්පරා ගණයට. ඒ කියන්නේ චිත්‍ර අඳින්න කලින් ගල් බිත්තියේ බදාමයක් ගාලා පස්සේ තමයි චිත්‍ර අඳින්නේ. ඉතින් ඒ ගාන බදාමේ සකසගෙන තියෙන්නේ මැටි, සත්තලෝම, මැලියම් හා ගොම එකට අඹරා මිශ්‍ර කොටගත් බදාමයක් ගල් බිත්තියේ ගාලා තමයි ඇඳලා තියෙන්නේ. ඉතින් ඒ තලය සකස් කරගෙන ඒ අර ගන්න බදාමේ ගාලා ඒ තලය සකස් කරගෙන පසුව ඒ මත මේ හුණු ආලේප කරලා ඒවා වේලුණාට පස්සේ තමයි චිත්‍රය ඇඳලා තියෙන්නේ. මූලිකව චිත්‍ර අඳින්න කලින් චිත්‍රයේ කටු සටහනක් වශයෙන් දාලා පස්සේ තමයි ඇඳලා තියෙන්නේ. මේ කටු සටහන දාලා තියෙන්නේ ගුරු පාටින්.
ඉතින් ඒ වගේ ඊට පස්සේ තමයි මේ වර්ණ ආලේප කරලා තියෙන්නේ. අඳුරු හෝ කළු පැහැයෙන් ඉතා සියුම් මහා පැහැදිලි ලෙස රේගාන ඇඳලා නිම කරලා තියෙනවා. ඉතින් චිත්‍රව වර්ණ කිරීම සඳහා වැඩි වශයෙන් යොදාගෙන තියෙන්නේ රතු, කහ, නිල්, කළු, සුදු සහ කොළ කියන වර්ණ තමයි වර්ණ හා ඒවායේ වර්ණ ප්‍රභේදයන් තමයි වැඩි වශයෙන් යොදාගෙන තියෙන්නේ. ඒ වගේම මේ දේශීය අමුද්‍රව්‍ය උපයෝග කරගෙන තමයි මේ වර්ණ හදාගෙන තියෙන්නේ. ඉතින් අර නිල් පාට හදන්න විතරක් ගෙයිපූර් වලින් ගෙන්නන ලැපිස් ලැසුඩි කියන පාෂාණ යොදාගෙන තියෙනවා. ඉතින් නිල් පාට විතරක් හදාගන්න අනෙක් වර්ණ හදාගන්න දේශීය අමුද්‍රව්‍ය තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් චිත්‍ර ඇඳීම සඳහා අජන්තාව චිත්‍ර ශිල්පියා තෝරාගෙන ඇත්තේ ගුහා අභ්‍යන්තරයේ තියෙන බිත්ති, ව්‍යන්තල සහ ස්තම්භ කියන තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ අජන්තා චිත්‍ර ශිල්පියා චිත්‍ර ඇඳීම සඳහා වස්තු විෂය වශයෙන් අරන් තියෙන කොටස් තුනක් අරන් තියෙන වස්තු විෂය වශයෙන් එකක් තමයි ජාතක කතා, අනිත් එක තමයි බුද්ධ චරිතයේ සිද්ධි, අනිත් එක තමයි ඓතිහාසික සිද්ධි. ඉතින් අජන්තාව ගැන කතා කරොත් ඔය ටික තමයි මුලින්ම මට කියන්න තියෙන්නේ. ඒ වස්තු විෂය වශයෙන් ගත්ත කොටස් වශයෙන් තව බෙදෙන බෙදෙන අජන්තා චිත්‍ර ගැන මම අනිත් වීඩියෝකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද හිතනවා ඔයාලට අජන්තාව කියන්නේ මොකද්ද, ඒකේ කොහොමද හොයාගෙන තියෙන්නේ, ඔයගේ චිත්‍ර කොහොමද ඇඳලා තියෙන්නේ, මොන විදිහේ චිත්‍ර ඇඳලා තියෙන්නේ, ඒ ටික තියෙන ගුහා කියක් තියෙනවද, ඒ ගුහා බෙදලා තියෙන්නේ කොහොමද කියන ගැන සරල අදහසක් ඔලුවට දාගන්න ඇති කියලා. ඉතින් ඔයාලා මේ වගේ චිත්‍ර පිළිබඳ දේවල් වලට ඉන්ට්‍රස්ට් වගේම ඒවා ගැන දැනගන්න කැමති නම් මගේ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් එකන ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, තවත් යාළුවෙක්ට වැදගත් දේ හිතනවා නම් ෂෙයාර් කරන්න. ඉතින් සුබ දවසක්.